TNL රූපවාහිනී සේවයේ පොල්ගහවල විකාශනාගාරයට වෙච්ච දෙදේ යට ගිහිල්ලා TNL පොල්ගහවල විකාශනීයට රජින් වූ බාධාව මාධ්‍ය නිදහසට එරෙහි බරපතල තර්ජනයක් බවට මැතිසබේදී හඩනගේ. මේක හරි අසාධාරණ TNL නාලිකාවට කරන TNL රූපවාහිනී සේවයේ පොල්ගහවල විකාශනාගාරයේ කටයුතුවලට බාධා ඇති කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා. මෙහිදී අදහස් පළ කළ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ දේශපාලන හේතුන් මත එම සිදුවීම් යටපත් කිරීම මාධ්‍ය ව්‍යාපාරයට එල්ල වී තිබෙන තර්ජනයක් ලෙසයි. TNL රූපවාහිනී සේවයේ මම වැඩ කරපු කෙනෙක්. මේ ගරු සභාවේ පළවෙනි ලංකාවේ දේශපාලන වැඩසටහන විදිහට ජනනාන වැඩසටහන මේවල මේ සභාවේ ඉන්න එකම ජනමාධ්‍ය කරුවා මම. මෙතන මේ සභාවේ ඉන්න 225 දෙනාගෙන් බොහෝ දෙනෙක්ගේ ජීවිතේ පළවෙනි රූපවාහිනී වැඩසටහන සම්මුඛ සාකච්ඡාව මම පවත්වලා තියෙනවා. බොහෝ දෙනෙක්. ඒ නිසා TNL රූපවාහිනිය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අයියා හින්දා නෙමෙයි. ලංකාවේ රූපවාහිනී මාධ්‍ය කලාව ගැන ලියුණොත් ෂාන් වික්‍රමසිංහ මහත්තයාගේ නම ලියවෙනවා. 1977 ආණ්ඩුවේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කරපු වැරදි කීපකින් එකක් තමයි එදා ඔහු පටන් ගත්ත පළවෙනි ස්වාධීන රූපවාහිනිය ජනසතු කරපේ TNL රූපවාහිනී සේවයේ පොල්ගහවල විකාශනාගාරයට වෙච්ච දෙදේ යට ගිහිලා තියෙන්නේ. ඒ වගේම අවිස්සාවේලේ ඔවුන්ගේ විකාශන කටයුතු වලට බලපත්‍ර ලබා ගැනීම. මේ කරුණාකර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේව පිළිබඳව කල්පනා කරන්න.